මේක මැතිවරණ සමයක්නේ අශෝක. ඉතින් මෙතන රජය දෙකක් කරනවා. එකක් ඇවිල්ලා බඩු බෙදෙන තැන. අනික එක ඇවිල්ලා අනාගත බලාපොරොත්තු දෙනවා. ඔය දෙකම වෙනවා. දැන් අපි ආවොත් අද කරන දේවල් වලට අශෝක ආවොත් එකක් ඇවිල්ලා විමද්දිගත මුදල් බෙදාගෙන යනවා. මිලියන 50ක් දීලා තිනවා. ඉතින් ඕක අයවැයෙන් එන්නේ විමද්දිගත මුදල්. ඔය අයවැයෙන් එන්නේ. මේ ආවේගලන් කාගවත් පුද්ගලික සල්ලි නෙමෙයි. මම ප්‍රතිපත් තිමයම විරුද්ධයි. හේතුව ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපි ඇවිල්ලා ඉන්නේ එතන විවස්සදායක කොටසක් හැටියට. අපි ඉන්නේ නීති හදන්න. අපි ඉන්නේ විධායක කොටසක් නෙමෙයි. විධායකයයි විවස්සදායකයයි වෙන් කරන්න ඕනේ. මේකේ මොනවද කරන්නේ? අපිව පරිවර්තනය කරන විධායක කොටසක් හැටියට. මන්ත්‍රීවරු, ඇමතිවරු, ජනාධිපතිවරු, අගමැතිවරු පිටවස්ස ගිහිල්ලා වැඳලා සල්ලි ටිකක් අරගෙන මොනවද කරන්නේ? ඒක ප්ලෑන් එකකට නෙමෙයි. බලන්න අශෝක ඕකේ වැඩිම විවන්දිගත මුදල් හදලා තියෙන්නේ පාරවල්. ඌව දෙනවා කොන්ත්‍රාත්තුකරුවන්ට දෙනවා. හුඟක් වෙලාට දෙන්නේ දේශපාලකනේ දන්න කොන්ත්‍රාත්තුකරට. සමහර තැන්වල තුන් ගුණයක් දෙනවා ඒ පාර හදන්න. ඉතින් මම ඒකයි කියන්නේ විමද්දිගත මුදල් තීරණය දේශපාලඥයතේ තිබෙන්නේ නොයුතුයි. අපි පාර්ලිමේන්තුවේ හෝ ජනතා නියෝජිතයන් අපි ඉන්නේ ඒක වෙනවද නැද්ද කියලා හොයලා බලන්න තීරණය ගන්න නෙමෙයි. සාමාන්‍යයෙන් මොකද දිගින් දිගට දෙනකොට දෙන හැම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට දෙනවා සාමාන්‍යයෙන්. මේ පාර එහෙම දීලත් නැහැ. තෝරලා තියෙන අයට දිගින් දිගට යනවා. ඔබතුමාට ලැබුණාද මිලියන් 50? නෑ 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 නෑ. මම ලැබුණෙත් නැහැ. මම ඉල්ලන්න ගිහිල්ලත් නැහැ. මේක අපි වෙනස් කරන්න ඕනේ. මේ වෙනස් කරන්න ඕනේ මේ විවාදීගත මුදල් වලින් වෙන අපරාධය අපි වෙනස් කරන්න ඕනේ. ඒක ගේනවා. මේක කරන්නේ මේ මැතිවරණයක් ළඟ අශෝකනේ. මම ජනතාවට කියන්නේ ඔය දෙනේව බල්ලා ඡන්ද දෙන්න එපා. මොකද ඒ අය දෙන්නේ එයාගේ පුද්ගලික ධනය නෙමෙයි. අපි දෙන්නේ සාමාන්‍ය ජනතාවගෙන් බදු වලින් ගත්ත මුදල තමයි අපි බෙදන්නේ. එක දෙවෙනි එක ඇවිල්ලා මේ වත්කම් කොහොමත් අයිති රටේ ජනතාවට. ඉතින් අපි රැවටෙන්න නරකයි. හැමදෙස්සම කල්පනා කරන්න ඇයි මේක දැන් කරන්නේ? ඇයි මේක මෙතෙක් නොකළේ?